මගේ ආදරණීය පාසල් මාතාව කොළඹ ඩීඑස්එල් අනායක විද්‍යාලයේ භූමි ප්‍රදේශයෙන් කොටසක් ආණ්ඩුවට පවරා ගන්නා බවට ලැබුගින්නක්සේ පැතුරුණු කතාවේ ඇත්ත පසුබිම් කතාව රට හමුවේ තැබී සිටියයි මම කල්පනා කරනවා. මුලින්ම කියන්න ඕනි මේ ව්‍යාපෘතියට එරෙහිව නැගුණු විරෝධය හමුවේ ජනාධිපතිතුමා විසින් මේ ව්‍යාපෘතිය නතර කරන්න තීරණය කළා. නමුත් මේ ව්‍යාපෘතියේ පසුබිම් කතාව දැන ගැනීම හැමෝටම වටිනවා කියලා මම හිතනවා. බහුකාර්ය ගොඩනැගිල්ලක් සඳහා ඩීඑස්එල් නායක විද්‍යාලයේට අයිති නියෝජ්‍ය විදුහල්පති නිල නිවස තිබෙන කොටසත් ඒ වගේම යාබද බෞද්ධ ලෝක මාවතේ ඇති පන්සලට හිමි ඉඩම් තීරුවත් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම සඳහා ජනාධිපතිතුමාගේ අත්සනින් මැයි මාසේ 19 වෙනිදා ගැසට් නිවේදනයක් තිබෙන බවත් එයි පාසලේ ඉඩමක් රජයට පවරා ගන්නතුරු කැබිනට් ඇමතිවරයෙකු ලෙස ඔබ නිහඬව සිටින්නේ ඇයිද ඇමති මණ්ඩලයේදී මෙවැනි තීන්දුවක් අනුමත කළේ ඇයිද යනාදි වශයෙන් ඊ උදෑසන සිටම මට නිරන්තරයෙන් දුරකථන ඇමතුම් ලැබුණා මුලින්ම කියන්න ඕනේ අමාත්‍යවරයෙකු ජනාධිපතිතුමා ගැසට් නිවේදනයක් මගින් යම් නියෝගයක් ලබා දීම අමාත්‍ය මණ්ඩලයේ අනුමත කළ යුතු දෙයක් නෙවෙයි එක් එක් පනත් වලින් ඒ ඇමතිවරයාට ජනාධිපතිවරයාට ලැබෙන බලතල අනුවයි ඒක කරන්නේ ඊට පසු ඒ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමක් මිස අමාත්‍ය මණ්ඩලයෙන් පූර්ව අනුමැතියක් ලබා ගැනීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ ඒ නිසා මා සිටින අමාත්‍ය මණ්ඩලයේ විසින් ඩීඑස්එන් නායක විද්‍යාලයේ භූමියෙන් කොටසක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේ තීන්දුවක් අනුමත කළායි කියන එක පදනම් විරහිත කතාවක් මුසාවක් අසත්‍යයක් කියන එක මුලින්ම ප්‍රකාශ කරන්න ඕනේ. ඊයේ දවස පුරාවටම මට ලැබුණු දුරකථන ඇමතුම් නිසා ඊයේ පැවතුණු අමාත්‍ය මණ්ඩල රැස්වීම අවසන් වීමට පෙර මම ජනාධිපතිතුමාගේ විමසා සිටියා මේම ගැසට් නිවේදනය පළ කරලා තිනවා මේ පිළිබඳ සමාජයේ ලොකු විරෝධයක් තියෙනවා ඩීඑස් පවුල තුල ඒ නිසා මේම ගැසට් නිවේදනයේ පසුබිම් කුමක්ද කියලා මම ජනාධිපතිතුමාගේ විමසා සිටියා ඒ ජනාධිපතිතුමා පැවසුවේ විරෝධයක් නැගින්නේ ඇයිද මට තේරෙන්නේ නැහැ මේ ව්‍යාපෘතිය කරන්නේ ඩීඑස් නායක විද්‍යාලයේම ප්‍රයෝජනෙයි සඳහා මේ ව්‍යාපෘතිය බාරව ඉන්නේ ඩීඑස් නායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක් වෙන නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් සිල්වා ඔයා එයාට කතා කරලා විස්තර දැනගන්න. මේ අනුව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීරටත් ඒ වගේම සභාපති ඩීඑස් නායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක් වෙන හර්ෂාන් සිල්වාටත් මං ඊයේ රාත්‍රියේම කතා කරා. ඒ අය ලබා දුන්න තොරතුරු අනුව ඒ වගේම ඊට පස්ව ජනාධිපතිතුමාත් එක්ක මා පෞද්ගලික පැවතු සාකච්ඡාවේදී ජනාධිපතිතුමා හෙළි කළ තොරතුරු අනුව මේ කතාව හැදෙන්නේ මෙහෙමයි. ජනාධිපතිතුමා විසින් දවසක් කොළඹ ඩීඑස්එල් නායක විද්‍යාලයේ ඉදිරිපිට තියෙන කුඩා කඩපෙළ දකිනවා. අවස්ථාවේදී ටිරානලස් මන්ත්‍රීතුමාට ජනාධිපතිතුමා කතා කරලා ටිරාන් මේ ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ ඉදිරියේ තියෙන මේ කඩපෙළ ටිරාන් අයියා ඉගෙනගත්තේ රාජකීය විද්‍යාලේ නමුත් අපි හැමෝම දන්නවා ටිරාන් අයියා අපේ නිර්මාතෘ විද්‍යාල්පති RIT අලස්පියතුමාගේ ලොකු පුතා ඒ නිසා ඩීඑස්එල් නායක විද්‍යාලයට දැඩි සම්බන්ධයක් තියෙනවා ඒ අනුව ටිරානලස් මන්ත්‍රීතුමාගේ විමසලා තියෙනවා මේ ඩීඑස්එල් නායක විද්‍යාලයේ ඉදිරිපිට මේ කඩපෙළක් තියෙනවා මේක හරි කැතයි නේද කියලා තොර කියලා තියෙනවා ජනාධිපතිතුමනි ඔය කඩපෙළ 1979 සිට අපේ තාත්තා පාසලට ලබා ගන්න උත්සාහ කරා නමුත් මේක අයිති වෙන්නේ බෞද්ධ ලෝක මාවතේ තියෙන පන්සලට ඒ නිසා අපිට ඒක ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ කියලා. ඒ අනුව ටිරානලස් මන්ත්‍රීතුමාට කියන හොඳ යෝජනාවක් මොකක් හරි ඉදිරිපත් කරන්න මේ ඉඩම පාසලට ඕනි කියන මම ඒක කරලා දෙන්න. ඒ අනුව විද්‍යාල විදුහල්පතිතුමාත් ආදිසි සංගමේ සභාපතිතුමාත් කියන දෙන්නම කැඳවගෙන වෘත්තීය පූර්ව මධ්‍යස්ථාන මේ ඉඩමේ හදලා දෙන්නේ කියලා ඉල්ලීමක් කරලා තියෙනවා ලිඛිතව ජනාධිපතිතුමාට. මේ පිළිබඳ නාගරික සංවර්ධන අධිකාරියට පැවරුවාම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා එතනට ඇවිල්ලා මෙතන භූමිය බලලා එතන තියෙන කුඩා බිම් තීරුවක් මේ බිම් තීරුව කතරම් හීනි බිම් තීරුවක් වුණත් ඔය ප්‍රදේශයේ ඉඩම් අතිශයම මිලින් අධිකයි රුපියල් මිලියන 15ක් පමණ පර්චේස් කර කළ මට සභාපතිතුමා පැවසුවා ඒ නිසා මේ ඉඩම් අත්පත් කර ගැනීමද පන්සලට විශාල වන්දියක් ගෙවන්න වෙනවා මේ වන්දි ගෙවලා පවර ගන්න නම් රජයේ මොකක් හරි නිශ්චිත ව්‍යාපෘතියක් තියෙන්න ඕනේ මේ බිම් තීරුව යම්කිසි ව්‍යාපෘතියක් කරන්න ඉඩමදි ඒ අනුව පාසලට පැමිණි අවස්ථාවේ කතා කරලා දෙනවා අපි නියෝජ්‍ය විදුහල්පති නිල නිවසත් තියෙන ටික අරලා මෙතන අපි හදමු ඩීඑස්එල් නායක විද්‍යාලයට අපි පාසල් යන කාලේ නම් තියෙන ප්‍රශ්නයක් තමයි පාසල් යන වෙලාවට උතුණින් වාහනේ එලියට ගන්න හරිම අමාරුයි මොකද දැවැන්ත වාහන තදබදයක් තියෙනවා සභාපතිතුමා යෝජනා කරනවා අපි එනම් මෙතන රතගාලක් හදමු රතගාල හදද්දී නියෝජ්‍ය විදුහල්පතිව නිල නිවස නැති වෙන නිසා අපි උඩේ කරු නිල නිවසක් හදමු
විදුහල්පතිතුමා කියලා තියෙනවා අපේ නියෝජ්‍ය විදුහල්පතිවරු 3 දෙනෙක් ඉන්නවා. එතකොට ඒ නිසා අපිට නිල නිවාස 4ක්වත් ඔය උතනින් ලබා දෙන්නේ. ඒ අපාර්ට්මන්ට් 4ක් ලබා දෙන්න. ඒ වගේම DS රණායක විද්‍යාලයට එන වාහන නතර කිරීම සඳහා මෙතන ව්‍යාපෘතියක් කරන්න තමයි යෝජනා කරලා තියෙන්නේ. මෙතන වාහන 192ක් එකපාරට නතර කරන්න පුළුවන් මහල් 7කිනුත් ඊට පස්සේ මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණයක් විදිහට එන නිවාස 60කිනුත් මහල් 5කිනුත් විදිහට මෙතන බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීම තමයි සැලසුම් වෙලා තිබිලා තියෙන්නේ. ඉතින් මේ සැලසුම පිළිබඳ ඇත්තෙම ගැසට් නිවේදනය එනතුරු DS රණායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක් විදිහට අපි දන්නවා DS රණායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් 5 දෙනෙක් මේ පාර්ලිමේන්තුවේ 225 දෙනා අතර ඉන්නවා. එවැගේම අමාත්‍යවරු විදිහට රාජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට අපේ ශාන් සේනසිංහ එමුතුමා ඉන්නවා. වඩාත් ලිය සුපුරුදු විදිහට ශාන් සේනසිංහ මල්ලි ඉන්නවා. ඒ වගේම අමාත්‍ය මණ්ඩලය තුල මම ඉන්නවා. නමුත් අපි කවුරුවත් මේ ගැන දැනුවත් භාවයක් තිබුණේ නැහැ. මේ ගැසට් නිවේදනය පිළිබඳ සමාජ කතිකාවත ගොඩනැගෙන තිබුණා. අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවකින් මේක අනුමත කළාය කියන එක නම් සම්පූර්ණ බොරුවක්. ඉතින් කෙසේ වෙතත් මේ මතුවෙච්ච විරෝධය පිළිබඳ ඊයම ජනාධිපතිතුමාත් එක්ක විමසුවාට පස්සේ ජනාධිපතිතුමා අපි බොහෝ පාර්ශ්වයන් එක්ක කතා කරා. අවසානයේදී DS රණායක විද්‍යාලයේ විරෝධයක් මත DS රණායක විද්‍යාලයෙන් මට කිසි දෙයක් කරන්න අවශ්‍ය නැහැ. මේ DS රණායක විද්‍යාලයට ප්‍රයෝජනයක් වේ දෙයක් කියලායි මම මේ යෝජනාව ඉදිරිපත් කරේ. ඒක බාර දුන්නේ DS රණායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙකුට ඉටු කරන්න. එතනින් එහාට මම මැදිහත් වීමක් කළේ නැහැ. DS රණායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ගේ විරෝධයක් තිබේ නම් DS රණායක විද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ විරෝධයක් තියෙනවා නම් මේ ව්‍යාපෘතිය වහාම නතර කළ යුතුයි කියන ස්ථාවරය තමයි ජනපත්තුමා ගත්තේ. යනුව මේ ව්‍යාපෘතිය වෙනුවට නතර කරලයි තිබේ.